අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත මධ්‍යහන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් අදත් ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත ඊයේ කොවිඩ් මරණ 118ක් වැඩිම මරණ ඊයේ අවුරුදු 60ට වැඩි පුද්ගලයින් 101ක් සමස්ත කොවිඩ් මරණ 5340යි බස්නාහිර පළාතේ එන්නත ගත්තේ නැති ජනතාවට අද සිට දින 3ක් නරහෙම්පිට යුද හමුදා රෝහල කළුතර දිස්ත්‍රික් රෝහල ගම්පහ දිස්ත්‍රික් රෝහල ඊට සූදානම් එන්නත වෙනුවට සේලයින් දුන් ජර්මනියේ හෙදියක් ගැන විශේෂ පරීක්ෂණ එන්නත් පොලිම නිසා ආසාදිතින් වැඩි විය හැකි බව වජිරබේ වර්තන කියයි ගුරු උද්ඝෝෂණයේ නිරත වූ පූජ්‍ය උලපනේ සුමංගල හිමි ඇතුළු 25 දෙනෙකු නුවර මහේස්ත්‍රාත් අධිකරණයට රෙජිස්ටර් දෙපාර්තමේන්තුවේ කටයුතු ඔන්ලයින් ක්‍රමයට මෙරට සමස්ත කම්කරුවන්ට ඇමති නිමල් EPF ETF යෝජනා කරයි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි කොවිඩ් එන්නත ලබාගත්තේ නැති පුද්ගලයන් සඳහා විශේෂ තුන් දින එන්නත් කරන වැඩසටහනක් අද ආරම්භ වුණා. ඒ කොළඹ යුද්ධ හමුදා රෝහල නාරාහෙම්පිට දිස්ත්‍රික් මහ රෝහල ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල කළුතර යන ස්ථානවලදී. මේ අතර අකණ්ඩව දෙවන දිනටත් කොවිඩ් මරණ 100 ඉක්මවා වාර්තා වී තිබෙනවා. ඊයේ දින වාර්තා වූ මරණ සංඛ්‍යාව 118ක්. එය එක් දිනක් තුළ සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාවයි. අකණ්ඩව දෙවන දිනටත් දෛනික කොවිඩ් මරණ 100 ඉක්මවා ඊයේ දිනත් වාර්තා වුණා. වාර්තා වූ මරණ සංඛ්‍යාව 118ක්. එය මෙතෙක් දිනක් තුල වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවයි. අදාළ මරණ සියල්ල පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. එලෙස මියගිය පුත්කලින් අතරට කාන්තාවන් 39ක් හා පිරිමි පුත්කලින් 79 දෙනෙකුද ඇතුළත්. වයස අවුරුදු 60 ඉක්ම වූ පුත්කලින් 101 දෙනෙකුද මියගිය පුත්කලින් අතරට ඇතුළත් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වේදනය කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 5340ක් ලෙසයි. කොවිඩ් වෛරසයේ ආසාදනය වූ නව රෝගීන් 2904 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 339000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර අනුරාධපුර නගරාධිපති HP සෝමදාස මහතාටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව ඔහු ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙත්සිරි සෙවන ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කිරීමටයි සෞඛ්‍යංශ කටයුතු කරත්තේ. නගරාධිපතිවරයාගේ පවුලේ සමාජිකයින්ද නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි මෙතෙක් COVID-19 මර්ධන එන්නත් ලබා නොගත් ජනතාව සඳහා සැලසුම් කළ විශේෂ තුන් දින එන්නත් කරන වැඩසටහන අද ආරම්භ වුණා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයට අදාළව නාරාහෙන්පිට යුද හමුදා රෝහලේදී අගෝස්තු 11, 12, 13 යන දිනවලදී ගම්පහ දිස්ත්‍රික්කයට අදාළව ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේදී අගෝස්තු 12, 13 සහ 14 යන දිනවලදී කළුතර දිස්ත්‍රික්කයට අදාළව කළුතර දිස්ත්‍රික් මහ රෝහලේදී අගෝස්තු 12 වන දින එන්නත් කරන කටයුතු සිදුවනවා. බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි මෙතෙක් එන්නත් නොගත් කිසිවෙකු තම තොරතුරු මධ්‍යස්ථානයේ වෙත සපයා නැත්නම් හෝ වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් හෝ 19.06 දුරකථන අංකයේ ඔස්සේ COVID-19 නිවාරණ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අමතා එම තොරතුරු ලබා දිය හැකි. කොවිඩ් මර්ධනය සඳහා ක්‍රියාත්මක එන්නත් කරන වැඩසටහන යටතේ අද දිනෙදිත් එම කටයුතු සිදු කරනවා. ඒ අනුව සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව කොළඹ දිස්ත්‍රික්කයට අදාළව විහාර මහදේවි උද්‍යානය දියත උයන පරිශ්‍රය පනාගොඩ බෝධිරාජාරාමේ හා ජින්තුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී ලබාගත හැකි. එසේම යාපනය බදුල්ල කිලිනොච්චිය අනුරාධපුරය හා මුළුතිව් දිස්ත්‍රික්කවලට අදාළව තෝරාගත් ස්ථාන කිහිපයකදී සයිනෝෆාම් එන්නතේ දෙවන මාත්‍රාවද ලබා දීම සිදු කරනවා. ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව කොළඹ දිස්ත්‍රික්කයට අදාළව විහාර මහදේවි උද්‍යානය පනාගොඩ බෝධිරාජාරාමය දියත උයන පරිශ්‍රයේදී සිදු කරන බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. පවතින තත්ත්වයේ හමුවේ එන්නත්කරණය සඳහා ආරක්ෂක හමුදා බටපිරිස් යෙදවීමට හේතුව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැහැදිලි කළා. එන්න මිලියන 2කමාරක් ලංකාවට ගෙනාපු ගමන් එන්නත්කරණය බාරව හිටපු අය වැඩ වර්ජනයකට යන්න සූදානම් වුණා. අතිගරු ජනාධිපතිතුමා නියෝගයක් දුන්නා ආරක්ෂක හමුදාවලට මේ එන්නත්කරණය ලබා දෙන්න. මේ එන්නත්කරණය සඳහා කාලතුවක්කු රෙජිමේන්තු වගේ රෙජිමේන්තු පාවිච්චි කරේ නැහැ. යෙදෙව්වේ සම්පූර්ණයෙන්ම වෛද්‍ය බලකායේ ඉතාමත්ම පළපුරුද්දක් තියෙන අයවලු. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V එන්නතේ මාත්‍රා 15000ක් අද අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා.
මෙතර නිරෝධායන නීති අනුගමනය කිරීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. මේ කාල පරිච්ඡේදය තුළ කොවිඩ් රෝගය සීග්‍රයෙන් ව්‍යාප්ත වන ආකාරය දක්නට ලැබෙනවා. මේ නිසා නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා. පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමේදී රියදුරන් කොන්දොස්තර වරුන් වගේම මගීන්ටත් වගකීමක් සහ යුතුකමක් තිබෙනවා. මේ ගැන සොයා බැලීමට විශේෂ පොලිස් කණ්ඩායම් යොදවනු ලබනවා. රථවාහන රාජකාරී බාරලදරින් මේ සඳහා යොදවන ලබනවා ඊට අමතරව විශේෂයෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ප්‍රකාශයට පත් කර තිබෙන විවිධ නිර්ණායක තිබෙනවා ඒ අතර විවාහ මංගල්‍යයක් පැවැත්වීම පිළිබඳව නවතම නිර්ණායක ප්‍රකාශයට පත් වුණා ඒ අනුව කටයුතු කරන්නේදයි නිරන්තරයෙන් සොයා බලනු ලබනවා ජර්මනියේ හෙදියා කොවිඩ් එන්නත වෙනුවට සේලයින් ලබා දීම නිසා උතුරු ජර්මනියේ එන්නත්කරණයේ අර්බුදයකට ලක්ව තිබෙනවා. උතුරු ජර්මනියේ එන්නත්ගත් දහස් ගණනක් ජනතාවගෙන් නැවත එන්නත ලබා ගැනීමට පැමිණෙන ලෙස බලධාරීන් ආයාචනා කර තිබෙනවා. මෙය සැලසුම් සහගත ක්‍රියාවක්දයි හඳුනා ගැනීමට විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ. මේ අතර නොමිලේ සිදු කරන කොවිඩ් PCR පරීක්ෂණ නවතා දැමීමට ජර්මන් රජය තීරණය කර තිබෙනවා. ඒ ජනතාව එන්නත්කරණයේ සඳහා පෙළඹවීම අරමුණින් බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. දැන් ලෝකයේ කොවිඩ් තත්ත්වය පිළිබඳ වාර්තාව. බර්ලින් හි රතුකුරුස හෙදියා කොවිඩ් එන්නත වෙනුවට සේලයින් ද්‍රාවණයක් එන්නත් කර ඇති බව මූලික පොලිස් පරීක්ෂණ වලින් තහවුරු වී තිබෙනවා. මේ නිසා උතුරු ජර්මනියේ එන්නත් කරන වැඩසටහන බරපතල අර්බුදයකට ලක්ව ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. මේ නිසා මෙම ප්‍රදේශයේ 8600 දෙනෙකුට පමණ නැවත කොවිඩ් එන්නත ලබා ගන්නා ලෙස බලධාරීන් ආයාචනා කර තිබෙනවා. මෙම සිද්ධියෙන් මහත් කම්පාවට පත් වූ බවයි දේශපාලකණින් කිහිප දෙනෙකුම ප්‍රකාශ කර ඇත්තේ. මෙම හෙද නිලධාරිනියගේ අනන්‍යතාවය අනාවරණය නමුත් ඇගේ සමාජ මාධ්‍ය භාවිතය තුළ එන්නත්කරණය හෙලා දැක ඇති සැක සහිත තැන් ඇතැයි පරීක්ෂණ පවත්වන පොලිස් පරීක්ෂක පීටර් බිය මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කළා. මේ අතර ඔක්තෝබර් මස 11වනදා සිට ජර්මනියේ සියලුම නොමිලේ කරන කොවිඩ් පරීක්ෂණ නවතා දැමීමට රජය තීරණය කර තිබෙනවා. මෙම තීරණය පිළිබඳව ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් සහ ප්‍රාන්ත 16 නායකයින් ඊයේ රැස්වී සාකච්ඡා කර තිබෙනවා. ළමුන් සහ ගැබිනි මව්වරුන් සම්බන්ධයෙන් කොවිඩ් පරීක්ෂණ සිදු කෙරෙන්නේ නැහැ. ඊට හේතුව දරුවන් සහ ගැබිනි මව්වරුන්ට ජර්මනිය මෙතෙක් කොවිඩ් එන්නත ලබා නොදීමයි. නොමිලේ කරන කොවිඩ් පරීක්ෂණ නවතා දමා එන්නත්කරණය සඳහා වැඩි ඉඩක් ලබා දීම මෙහි මූලික අරමුණයි. අමරිකා එක්සත් ජනපදයේ රෝහල් තුලද බරපතල හෙද හිඟයක් පවතින බවයි වාර්තා වන්නේ. අමරිකාව බරපතල ලෙස ඩෙල්ටා ව්‍යාප්ත වන ප්‍රධානතම රටයි. බොහෝ හෙද කාර්ය මණ්ඩල ඩෙල්ටා වෛරසයට ගොදුරු වීම මෙම හෙද හිඟයට හේතුවයි. එන්නත් නොකළ රෝගීන් රෝහල්ගත වීම ඉහළ යාම නිසා වෛරසය රෝහල් තුල බරපතල ලෙස පැතිර ගොස් තිබෙනවා. ෆ්ලොරිඩා, ලුසියානා, ඔරිගන් ඇතුළු ප්‍රදේශ රසක රෝහල්වල හෙද හිඟය බරපතල බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. අමරිකා එක්සත් ජනපදයේ තුල කොවිඩ් ඩෙල්ටා සීග්‍රයෙන් ව්‍යාප්ත වුවද අසල් මෙක්සිකෝවට එන්නත් මිලියන 8මාරක මාත්‍රා නොමිලේ ලබා දීමට අමරිකානු උපජනාධිපති කමලා හැරිස් මැදිහත් වී තිබෙනවා. මෙක්සිකෝවේ ජනාධිපති ඇන්ඩ්‍රස් මැනුවෙල් දුරකථනින් කළ ඉල්ලීමකට ප්‍රතිචාර ලෙසයි අමරිකාව මෙම එන්නත් ලබා දී ඇත්තේ. සරම්පවැනි රෝග සඳහා ලබා දෙන එන්නත 95%ක සාර්ථක ප්‍රතිශක්තියක් ඇති කරන බව ඔක්ස්ෆර්ඩ් එන්නත් සමූහයේ ප්‍රධානියා පවසනවා. මේ නිසා එන්නත්ගත් අයගෙන් සරම්ප වෛරසය ව්‍යාප්ත වීම අවම බවයි විශේෂඥයින් පවසන්නේ. සරම්පවැනි එන්නත්ගත් පසු 95%කම ප්‍රතිශක්තියක් ශරීරය තුළ ඇතිවන බවයි මෙම විශේෂඥයින් පවසන්නේ. නමුත් ඩෙල්ටා ප්‍රභේදය සම්පූර්ණ එන්නත්කරණයෙන් පසුවද නැවත බෝවිය හැකි බව මහාචාර්ය ශ්‍රීමත් ඇන්ඩ්‍රූ පොලාඩ් පවසනවා. කොවිඩ් පූර්ණ එන්නත්කරණයේ ඇති වාසිය මරණ සංඛ්‍යාව අවම කර ගැනීම බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඕස්ට්‍රේලියාවේ ඩබ්බෝහි පාසල් දෙකක් කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් වසා දමා තිබෙනවා. මෙම තීරණය ගෙන ඇත්තේ සවුත් වේල්ස් බලධාරීනුයි. මෙල්බන්හි නව කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ යාම නිසා වික්ටෝරියාවේ ලොක්ඩවුන් කාලය තවත් දීර්ඝ කර තිබෙනවා. ගෑස් අර්බුදයේ සේම කිරිපිටි හිඟයේද දිනපතා උග්‍ර වෙමින් තිබෙනවා. කිරිපිටි මත පනවා තිබූ ආනයනික බදු ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය ඊයේ තීරණය කළා. කිරිපිටි හිඟයේ සේම අනිකුත් ගැටලුද කලමනාකරණය සඳහා උපරිම ලෙස පියවර ගනිමින් සිටින බවයි රාජ්‍ය අමාත්‍ය DB හේරත් මහතා පවසන්නේ.
ගෑස් හිඟය අතරතුර වෙළඳපොළට පිවිසෙන පාරිභෝගිකයින්ට කිරිපිටි හිඟයකටද මුහුණ පාන්න සිද්ධ වෙලා පිටිකිරි වෙනුවට දියර කළ කිරි භාවිතය වඩා උචිත බවයි විශේෂාර රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ පිටිකිරවල ගුණාත්මක බව පිළිබඳව අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා හොඳ දෙයක් පාරිභෝගිකයන්ට දෙන්න ඕන ඒ හින්දායි අපි කියන්නේ පිටි වෙනුවට දියර කිරි භාවිතා කිරීම වඩා කාලෝචිතයි කියලා පිටිකිරි පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නමුත් රජයේ සියල්ල කළමනාකරණය කරලා පාරිභෝගිකයන් प्रकाशक अमा जनता මින් ගෑස් අලෙවිසල් වෙත පැමිණ සිටියේ මේ අයුරින් මේ ජනතාව අපට පැවසු අදහස් ගුරුවරු ඔෆ්ලයින් ගෙහින් අදට මාසයක් ගත වෙනවා මේ අතර පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ඇතුළු 25 දෙනෙකු අත පෙරවරුවේ මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා ඒ ගුරු වර්ජනයට සහාය පළ කරමින් මහනුවර ප්‍රදේශයේ සංවිධාන කළ උද්ඝෝෂණයක් හේතුවෙන් ගුරු වැටුප් විෂමතා උද්ඝෝෂණ ආරම්භ කරලා අදට මාසයක් ගුරු විදුහල්පති ගැටලුවට දැන් අවුරුදු 20ක් වෙනවා අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාද අසාර්ථක වුණා එළඹෙන අයවැයෙන් වැටුප් වැඩි කිරීම සලකා බලන්න රජය තීන්දුව කළත් ගුරු සංගම් එය පිළිගත්තේ නැහැ මේ අතර ගුරු විදුහල්පති උද්ඝෝෂණයට සහාය පළ කරමින් පසුගිය 4 වන දින උලපනේ සුමංගල හිමියන්ගේ මූලිකත්වයෙන් පාගමනක් ආරම්භ කළා එලෙස පාගමනක් සංවිධානය කිරීම හේතුවෙන් පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ඇතුළු 25 දෙනෙකු නුවර මහේස්ත්‍රාත් අධිකරණයට අද කැඳවා තිබුණා. මේ අතර මර්ධනයට එරෙහිව හා ප්‍රජාතන්ත්‍රවාදී රැක ගැනීම උදෙසා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව ආචාර්ය මහීම් මෙන්ඩිස් මහතා කොළඹ පැවති සම්මන්ත්‍රණයකදී ප්‍රකාශ කළා. මර්ධනය කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදය කියන ප්‍රශ්නය ඉදිරියේ අපි එකතු වෙමු. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පටු ආකල්පවලට වහල් නොවි ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂා නොවන කිසිම දේශපාලන පක්ෂයකට පැවැත්මක් නැත වෘත්තීය සමිතියකට පැවැත්මක් නැත මාධ්‍ය නිදහසකට පැවැත්මක් නැත කිසිවෙකුට ජීවත් වන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැත කියන කාරණාව සමාජගත කරන්නට පැහැදිලිව එකතු වෙමු මුළු අධ්‍යාපන පද්ධතියම උඩු යටි කුරු කරලා පෞද්ගලික විශ්වවිද්‍යාල පද්ධතියකුයි පෞද්ගලික පාසල් පද්ධතියකුයි නිර්මාණය කරලා වෙනත් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට නීතිමය බලය දෙන්න විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හා සමාන බලයක් දෙන මිලිටරි ව්‍යුහයක් හදන්න හැදු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතෙන් ඒකනේ කරන්න හැදු මේ මිලිටරි ව්‍යුහයකින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සතු බලය උදුර ගන්න හැදුව. එතකොට ශිෂ්‍යෝ උද්ඝෝෂණ කරන්න නේතු මොකද්ද කරන්නේ? අද පාරට බහැලා ඉන්නේ කවුද? අද පාරට බහැලා ඉන්නේ ආණ්ඩුවට විරුද්ධයි නෙමෙයි. අද පාරට බහැලා ඉන්නේ මේ ආණ්ඩුවට ඡන්ද දුන්නයි. එතකොට මේ 69 ලක්ෂ කියලා කිව්වට 69 ලක්ෂ තමයි දැන් පාරට බහැලේ. ආයි කොහෙද 69 ලක්ෂ? 69 ලක්ෂ නැහැ 69 ලක්ෂ තමයි පාරේ උද්ඝෝෂණ කරන්නේ. ඒ 69 ලක්ෂට තමයි මේ ගහන්නේ.
මෙරට ගෘහස්ත කම්කරුවන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීමට කටයුතු කරන බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. ඒ යටතේ ETF සහ EPF ලියාපදිංචියද අනිවාර්ය කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ. ඒ කම්කරු අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී තමන්ගේ ජීවිත කාලයම අන්‍යයන්ගේ ජීවිත සැපවත් කිරීම සඳහා කැපකරන ගෘහ සේවක කම්කරු ප්‍රජාවගේ සුබසාධනය සහ සුරක්ෂාව වෙනුවෙන් මෙතෙක් නිශ්චිත කම්කරු නීති ආවරණයක් නොතිබීම කනගාටුවට කරුණක්. මේ හේතුවෙන් ඊටම කඩිනමින් මෙම ගෘහස්ත කම්කරුවන්ටද කම්කරු අයිතිවාසිකම් ලබා දීමේ නීති සම්පාදනය කරන බව කම්කරු අමාත්‍යවරයා පැවසුවා. ගෘහස්ත කම්කරු අයිතිවාසිකම් පිළිබඳ කටයුතු කරන ආයතන කිහිපයක නියෝජිතයින් සමග කම්කරු අමාත්‍යංශයේ පැවති සංකච්ඡා අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් රාඝවන්, ප්‍රොටෙක්ට් යුනියන් ආයතනයේ ලේකම් කල්ප මදුරංග, ගෘහස්ත කම්කරු සංගමේ සභාපති එස් සත්‍යවාණි ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. එහි පැමිණ සිටි සංවිධාන නියෝජිතයින් පෙන්වා දුන්නේ වසර 100කට වඩා පැරණි වෘත්තීය ඉතිහාසයක් ඇති මෙම ගෘහස්ත කම්කරුවන්ට මේවනතුරු මෙරට සෙසු කම්කරුවන් භුක්ති විඳිනු ලබන කිසිදු කම්කරු අයිතිවාසිකමක් හෝ රැකවරණයක් ලැබී නොමැති බවයි. මෙහිදී අදහස් දක්වූ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ප්‍රකාශ කළේ ගෘහස්ත කම්කරුවන් සඳහා පඩි පාලක සභාවක් පිහිටුවීමට සහ එම ගෘහ සේවකයන්ට සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ බාර අරමුදලේ සමාජිකත්වයේ ලබා දීම සිදු කිරීම සඳහා අදාළ පනත් කෙටුම්පත් සංශෝධනය කඩිනමින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි. මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. නැවත හමුවෙමු සවස 6ට. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.